දසන කාන්ති චූර්ණයේ සහිත ලිව ආයුෂ් දන්තාලේපය තත්වල ඇති ප්‍රශ්න 10ක් වළකයි රට බංකොලොත් වුණාට පස්සේ මේ තත්වයට වගකිව යුතු රට මංකොල්ල කාපු පිරිස පැත්තක සිටියේදී මේ අරගලකාරයෝ කියලා හිතපු පිරිසකට පමණක් දඬුවම් දීම යුක්තිසහගත නැහැ. අපි කියන්නේ කිසේත්ම නිවාස ගිනි තියපු අය දේපොළ මංකොල්ල කාපු අයට දඬුවම් දෙන්න එපා කියලා. හැබැයි රට මංකොල්ල කාපු අයට දඬුවම් දීලා ඉන්න එපා මුලින්. ඒ සම්බන්ධයෙන් මං හිතන්නේ ජනතාවගේ විශ්වාසය දිනාගත යුතුයි. ඒකට අපි කලින් සදාහන් කළ ආකාරයට විධිමත් ආවම් වැඩපිළිවෙලක් සහිත සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටවාගත යුතුයි. නමුත් දැන් පේන හැටියට එවැනි සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටවීමට හැකියාවක් නැති බව තමයි පේන්නේ. සර්වපාක්ෂික ආණ්ඩුවක් බිහි කිරීම සඳහා වන වැඩපිළිවෙලට හදවතින්ම අපගේ සහයෝගය ලබා දෙමින් ඉන්නවා. අපිට කිසිසේත්ම දේශපාලන පක්ෂයක් විදියට කිසිදු මනාවක් නැහැ. සර්වපාක්ෂික ආණ්ඩුවක් බිහිවීම සඳහා වන මේ පවතින සංවාදයේ බිඳ වට්ටන්න. අපි සිතුවිල්ලකින්වත් සර්වපාක්ෂික ආණ්ඩු සංකල්පයට බාධාවක් කරලත් නැහැ. කරන්නෙත් නැහැ කියන කාරණාව අපි ඊටාම පැහැදිලිව අවධාරණය කරනවා. මේ පාලකයන්ට හෝ දේශපාලන පක්ෂවල නායකයන්ට මේ අර්බුදයේ දිහා බලලා ඒගොල්ලොන්ගේ ගිඩිය කොහොමද මේකෙන් කඩාගන්නේ කියලා බලනවා ඇරෙන්න සාමූහිකව මේ රටේ මහජනතාව පත්වලා ඉන්න විපතෙන් ඔවුන ගොඩ ගැනීම සඳහා එකඟතාවයකට එන්න බැරි වෙලා. ඒක තමයි අපේ රටේ මේ දේශපාලන කරලියේ තියෙන ඛේදවාචකය. මේ අර්බුදයේ මේ රට ගොඩනැගීම පිළිබඳව ඔයගලට උවමනාවක් තිබෙනවනේ. සමහර විට ඒ උවමනාවට සමාන සමහර විට ඒ උවමනාවටත් වඩා වැඩි උවමනාවක් මේ ව්‍යාපාරයට තියෙනවා. අන්න ඒක තමයි අපිව විශ්වාස කරන්න තියෙන පදනම. ඔබලාගේ අපේක්ෂාවයි අපේ අපේක්ෂාවයි අතර පරතරයක් නෑ. හැමදාම වෙච්ච දේ තමයි ඡන්ද දෙන ඡන්දදායකගේ අපේක්ෂාවයි අරමුණයි ඡන්ද ගන්න පාලකයාගේ අපේක්ෂාවයි අරමුණයි දෙකක්. විශ්වවිද්‍යාලයේ අපිට විරුද්ධව වැඩ කරපු විරුද්ධව මතවාද හිටපු කණ්ඩායම මට මුණ ගැහෙන උනරල එකතු කරා 30ක විතර. ඒවල දේකුල ඇහුවා අපි මචං උඹ විශ්වාස කරන්නේ කොහොමද කියලා ඇහුවා. මම කිව්වේ ඒකයි. මචං උඹලට මේ රට ගොඩනගන්න උවමනාවක් තියෙනවා නම් ඊට වඩා වැඩි උවමනාවක් මට තියෙනවා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න. පාට කණ්ණාඩි වෙනුවට S කණ්ණාඩි